ළමා දියවැඩියාව සහ හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය. මුලින්ම අපි බලමු ළමා දියවැඩියාව කියන්නේ මොකක්ද කියලා. දියවැඩියාව කියලා කියන්නේ රුධිරයේ තිබෙන්න ඕන සීනි මට්ටම ඒ ප්‍රශස්ත අගයට වඩා වැඩිපුර තියෙනකොට අපි ඒකට දියවැඩියාව කියලා කියනවා. රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය වැඩි වුණාම වකුගඩු වලින් මේ අධික ලෙස තියෙන සීනි ශරීරයෙන් පිටතට යනවා. ඒ සීනි පිටතට යන්නේ තනියම නෙවෙයි වතුරත් එක්ක. එතකොට වතුර එළියට යනවා කියලා කියන්නේ වකුගඩු වලින් මුත්‍රා යන ප්‍රමාණය වැඩි වෙනවා. අනේක නිසා තමයි එකට දිය වැඩියාව කියන වචනය ඇවිල්ලා තියෙන්නේ. එතකොට මුත්‍රා වැඩිපුර පිට වෙනකොට තිබහ ඇති වෙනවා. ශරීරය කෙට්ටු වෙනවා. මොකද මේ සීනි තමයි අපේ ශරීරයේ සෛල වලට ශක්තිය ලබා දෙන්නේ. දිය වැඩියාවදී වෙන්නේ අපේ ඇඟේ හදන ඉන්සියුලින් කියන හෝමෝනයේ හදන ප්‍රමාණය අඩු වීම නැත්නම් හදන ඉන්සියුලින් ප්‍රමාණය ශරීරයේ වැඩ කරන්නේ නැති වීම නිසා සීනි සෛල ඇතුළට යෑමේ අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා සෛල වලට මේ එනර්ජි නැත්නම් ශක්තිය නිපදවීමේ නොහැකියාවක් වෙනවා. ඒ නිසා තමයි ඒගොල්ලන්ට මහන්සි ගතියක් දැනෙන්නේ. ඒ වගේම ශරීරය කෙට්ටු වෙනවා. එතකොට ප්‍රධාන වශයෙන්ම දරුවන්ගේ දියවැඩියාව ගැන කතා කරනකොට වර්ග දෙකක් තියෙනවා. අපි ඒකට කියනවා පළවෙනි වර්ගයේ දියවැඩියාව සහ දෙවන වර්ගයේ දියවැඩියාව කියලා. පළවෙනි වර්ගයේ දියවැඩියාවේදී මේ අග්න්‍යාශය කියන ග්‍රන්ථිය ඉන්සියුලින් හදන අග්න්‍යාශය කියන ග්‍රන්ථිය ඉන්සියුලින් හැදීම අඩුවීමක් සිදු වෙනවා. ඒ නිසා ඉන්සියුලින් ඇඟේ මදිවීම නිසා තමයි ඒ අයගේ දියවැඩියාව හැදෙන්නේ. අනිත් වර්ගය තමයි දෙවනි වර්ගයේ දියවැඩියාව. මේ දෙවනි වර්ගයේ දියවැඩියාවේදී ඉන්සියුලින් හදනවා. නමුත් ඒ ඉන්සියුලින් වැඩ කරන්නේ නැහැ. අපි ඒකට කියනවා ඉන්සියුලින් රෙසිස්ටන්ස් කියලා. පළවෙනි වර්ගයේ දියවැඩියාව ජානසහිත ජානමය වශයෙන් ඇති වෙනස්කම් නිසා හැදෙනවා. දෙවන වර්ගයේ දියවැඩියාව ස්ථූල භාවය නිසා හැදෙනවා. එතකොට පළවෙනි වර්ගයේ දියවැඩියාව අපිට වළක්වාගත නොහැකි දෙයක්. ඉඩක්කමක් විදියට කිව්වොත් අඩුම වශයෙන් වසරකට දරුවන් 100 දෙනෙක් අපි ප්‍රයාපදිංචි කරනවා දියවැඩියාව සායනේ දියවැඩියාව සහිත දරුවන්. මේ දෙගොල්ලන්ටම සමබර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට යොමු වෙන්න ඕනේ. අවශ්‍ය ව්‍යායාම ඒ ආකාරයෙන් සිද්ධ කරන්න ඕනේ. සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න ඕනේ. වෙනස තමයි පළවන වර්ගයේ දියවැඩියාව තියෙන දරුවන්ට ඉන්සියුලින් අත්‍යවශ්‍යයි. දෙවන වර්ගයේ දියවැඩියාව සහිත දරුවන්ට ඉන්සියුලින් මුලින් අවශ්‍ය වුණත් පසු කාලීනව බෙහෙත් පෙති වලින් දියවැඩියාව පාලනය කරගන්න පුළුවන්. සීනි මට්ටම පාලනය කරගන්න ඕන. දියවැඩියාව පාලනය කර නොගත්තොත් වැඩිහිටියන්ට ඇති වෙන සංකූලතා දරුවන්ටත් ඇති වෙනවා. ඇස්වල අපහසුතා, ස්නායු දුර්වලතා, කකුල් වල තුවාල හැදෙනවා, වකුගඩු නරක් වෙන්න පුළුවන්, ඇස් නරක් වෙන්න පුළුවන්, ඒ කියන්නේ රෙටිනොපති කියලා අපි කියනවා. ඊට අමතරව හෘදයාබාධ, අංශභාගය වැනි රෝගවලට ලක්වීමේ හැකියාව වැඩි වෙනවා. නිසි වෛද්‍ය උපදෙස් ලබාගෙන දියවැඩියාව සහිත දරුවන් අනාගතය රැක ගැනීම සඳහා ඒ අයගේ සම්පූර්ණතා අවම කර ගැනීමට එය පාලනය කරගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කියලා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.